නව ගොඩනැගිල්ලක් විවෘත කරන්න ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල සිසුහු තවත් ගොඩනැගිල්ලක දේපළවලට හානි කරති. මේ වන විටත් ශිෂ්‍යභාවය අහෝසිවී ඇති අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල ප්‍රේමරත්න ඇතුළු තවත් 15 දෙනෙක් රාජ්‍ය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අද දහවල් නාවින්න දේශීය වෛද්‍ය අමාත්‍යංශයට කඩා වැදී එහි දේපළවලට දැඩි ලෙස අලාභහානි සිදුකොට ඇත. 200කට ආසන්න පිරිසක් මෙම සිද්ධියට සම්බන්ධ වූ බව පොලිසිය පවසයි. කලහකාරීන් මැඩ පැවැත්වීමට පොලිසිය ක්‍රියාකොට ඇති අතර සිසුන් විසින් පොලිසියට සිදු කළ ප්‍රහාරයේදී මහරගම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා ඇත. මේ වන විටත් ඔහු කළු බොවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. බොරෙල්ලා ආයුර්වේදයේ ඉදිකොට ඇති නව ගොඩනැගිල්ල විවෘත කරන්න ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකොට ඇතැයි පොලිසිය පවසයි. රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීමට විශ්වවිද්‍යාල සිසුන් පෙළඹවීම පසුපස දේශපාලන පක්ෂයක් ඍජුවම මැදිහත් වී ඇතැයිද පොලිසිය කියා සිටී. සිද්ධිය පිළිබඳ අදහස් දක්වන දේශීය වෛද්‍ය අමාත්‍ය තිස්සකරලියද්ද මහතා මේ විදිහට මේ සිසුන් මම හිතනවා පිටිපස්සෙන් ඉඳන් පිරිසක් කුලප්පු කරලා තිබෙනවා. මේ අධ්‍යාපනය ලබන සිසුන් තාමත් උපාධිය ලබා ගත්තේ නැති පිරිසක් මේ ජනාධිපතිතුමා ගන්නා වූ ක්‍රියාමාර්ග මේ අයට දැනුවත් කරලා තිබෙනවා. අපිට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රශ්නයක් තිබ්බයි ගැටළු ටික निराකරණය කරගෙන දැන් අපිට මුදල් කොමිෂමේ එක සාකච්ඡාවෙන් පාවිච්චිලා මේ අයට පත්තින් ලබා දෙන්න. මෙන්න මේ පණිවිඩය මේ වෘත්තීය සමිතිය හොඳාකාරව දන්නෝ. මේ රජය මේ වෛද්‍යවරුන්ට පත්තින් දෙනවා කියන එක අපිට වෘත්තීය සමිති මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිසේත්ම මේ ප්‍රශ්න විසඳා ගන්න අපිට මින් ඉදිරියට මේ වෘත්තීය සමිතිය අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ තීරණය. අතිගරු ජනාධිපතිතුමාට මේ කරුණු කාරණා ටික ඉදිරිපත් කරපුවාම එතුමා අපිට ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. දැවැන්ත යුද්ධයක් තියෙන අවස්ථාවේ තමයි මූලින් පත්තින් 200 ගාණක් අපිට ලබා දුන්නේ. ඒ නිසා අනාගතයේදී තේ පත්තින් ලැබෙනවා. තවත් විසඳා ගන්න තිබෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒවා එකින් එක පියවරෙන් පියවර අපි විසඳමින් ඉන්න අමාත්‍යාංශ ලේකම්තුමා කොමසාරිස්තුමිය ඇතුළු ඒක මේ වෘත්තීය සමිතිය අය දන්නවා. අපි කැපවීමකින් මේ වැඩේ කරන නමුත් වෘත්තීය සමිතිය රඳවා ගන්න මේ අයට යන තැනක් නැතිව යනවා. මේ ඒ නිසා ඒ තැන ආරක්ෂා කරගන්න මේ අධ්‍යාපන ළමයට අහිංසක තරුණ පිරිස් ඈත පිරිසර ගම්මානවල දෙමව්පිය බලාගෙන ඉන්න තමාගේ දරුවා කවද්ද විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ වෛද්‍යවරයෙක් කියලා. ඒ ආපුවාම ඌට රැකියාවක් ලබා දෙන්න රජයක් ගැන ඒක අපේ ජනාධිපතිතුමා ඒ වැඩේට අතගහලා තියෙනවා. ඉතින් වෘත්තීය සමිතියේ වල අපි දන්නවා ඉතාමත්ම පහත් මට්ටමේ ක්‍රියාවක් තමයි අද මේ භූමියට සිද්ධ කරේ. මේ අය තමයි මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ පිරිස හසුරුවන ආකාරය ගැන අපි අපේ බලවත් කනගාටුව අමාත්‍යවරයා හැටියට මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.